අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල මහබැංකුව රුපියල පාකරයි ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ ආර්ථික සභාවක් ජනපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතර සාකච්ඡාව අද ගෑස් නැවතුණක් මහ මුහුදේ එකකට ඩොලර් දුන් බවයි වාර්තා වන්නේ ගෑස් හිඟය පාන් ඇතුළු බේකරි නිෂ්පාදනද අඩාල කරයි දිගටම ඉන්ධන පෝලිම් ඩීසල් නැව් දෙකක් ගොඩ බෑම ආරම්භ කෙරේ කප්පාදුව අවසන් කරනවා කී විදුලිය දිගටම කැපෙයි වැස්ස වලහක දෙවියන් බලනකන් සැලසුමකට අනුව කපන බව පවිත්‍ර කියලා ජාත්‍යන්තර කාන්තා දිනය අදයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත ජනාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ ආර්ථික කමිටුවක් පත් කර තිබෙනවා. එහි සමාජිකයින් සංඛ්‍යාව 11 දෙනෙකු වනවා. දේශීය ආර්ථික කළමනාකරණය මෙහි අරමුණයි. මෙම ආර්ථික සභාව පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම්බ මහතා ප්‍රකාශ කළා. महाबैंक अधिपतमा मुदलामात्मा बंधु गुणवादर अमेत्मा जॉनस्टन प्रणांद अमेत्मा महेंद्र नंद अलुदमगे अमेत्मा रमेश पतरण अमेत्मा सह महाबैंक अधिपतमा मुदल लेखमतुमा जनाधिपति लेखमतुमा सह नियोज्य महाबैंक अधिपतमा के समन्वित विशेष आर्थिक सभा पीठ ल මහබැංකුව තීන්දුව කරනු ලැබුවා රුපියලේ අගය යම් මට්ටමක මහබැංකුව අධිපතිතුමා කියන විදියට යම් ඉලක්කයක් දෙනවා ඩොලරයට රුපියල් 230ක් කියලා කියන යම් ගයිඩ්ලයින් එකක් කියන මාර්ගෝපදේශනයක් දෙනවා ඒ අතරේ රුපියල පාවීම සඳහා අවශ්‍ය ගනු ලබන මේ තීන්දුවත් එක්ක ආර්ථිකය යම් ශක්තිමත් තැනකට ගමන් කරයි කියලා මහබැංකුව විශ්වාස කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එෙහිදී පවතින දේශපාලන අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අපේ රටේ මේ වෙනකොට තියෙන්නේ දේශපාලන ව්‍යාකූලත්වය. ඇරිස්ටෝටල් කියපු විදිහට අපි දේශපාලන සත්වයින්. ඒ නිසාම පැහැදිලි නැතත් අපි හැමෝටම කුමන හෝ දේශපාලන පක්ෂයක මතවාදයක් තියෙනවා. මේ මතවාද ප්‍රධාන දේශපාලන වේදිකාවන් තුළ ඕනෑ තරම් අපිට දකින්න පුළුවන්. ඇත්තටම හෝ බොරුවට පසුගිය ද අමාත්‍යවරුන් දෙදෙනෙකු සිදු කළ දේශපාලන කතාවන් සමාජයේ ප්‍රබල කතාබහට ලක්ව තිබෙනවා. පැය 24ක් තුළ විමල් වීරවංශ හා උදේ ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීම බොහෝ පාර්ශ්වයන් හෙලා දුටුවා. රට හරිමගට නමින් පසුගිය ද පක්ෂ 11ක් සංවිධානය කළ මේ වැඩසටහනට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වුණා. මේ විදිහට අමාත්‍යවරුන් දෙදෙනෙක්ම සිය ධූරවලින් ඉවත් කිරීමත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එළබෙන මැතිවරණවලදී තනිව තරඟ කිරීමට කටයුතු කරන බවටයි ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සඳහනගත වී ආණ්ඩුව කරන පසුබිමක මේ දේශපාලන අර්බුදය කුමන තැනකින් නතර වේද කියන එක ප්‍රශ්නයක්. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. එෙහිදී නිදහස් පක්ෂය මීට පෙර ජනාධිපතිවරයා වෙත පහර දුන් කරුණු 15කින් යුත් යෝජනාවලිය පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති. එසේම මේ වන විට පවතින දේශපාලන අර්බුදය පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවටද තොරතුරු තාවනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද ආරාධනා කරලා තිනවා ජනාධිපතිතුමා ඒ වගේම එකහමාරට අපේ හිටපු ජනාධිපති පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ආරාධනා කරලා තිනවා ඒ ආරාධනා දෙකටම සහභාගී වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් දැඩි ප්‍රහාරයක් එල්ල කරාට ආණ්ඩුවේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡා කරන්න එන්න කියලා තිනවනේ ආණ්ඩුවේ සමහර අය ඒ විදිහේ ප්‍රකාශ කරාට ඉතින් අපිට ඒක ප්‍රශ්නයක් නෑ අද ආණ්ඩුවේ අගමැතිතුමා ආණ්ඩුවේ ජනාධිපතිතුමා ආණ්ඩුවේ මුදල් ඇමතිතුමා අපිට එන්න කියලා දිනවනේ ඒක අපි පිළිගන්නේ ආණ්ඩුවේ ඉන්න නායකයෝනේ ඊයේ පෙරේදා ඔය මැති ඇමතිකම් ගන්නයි ඉතින් ඒගොල්ලෝ කියන ඒවා අපිට එච්චර මා ලොකු දෙයක් නෙමෙයි ඒකට තියෙන අපේ පක්ෂයේ සාකච්ඡාව පාර්ලිමේන්තු කණ්ඩායමේ සාකච්ඡාව ඒක තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හිටපු ජනාධිපතිතුමාලා ගෙදර තවමත් රටපුරා අඛණ්ඩ ඩීසල් පොලිම් දක්නට ලැබෙනවා මෙරටට පැමිණි නෞකා දෙකකින් ඩීසල් ගොඩබෑම අද ආරම්භ කළ බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. මේ වන විට විදුලි අර්බුදයක්ද රට තුළ පවතිනවා. මෙ අතර විදුලි අර්බුදය විසඳනතුරු කාලසටහනකට අනුව විදුලි කප්පාදුව සිදු කරන බවට විදුලි බල ඇමතිවරිය ප්‍රකාශ කළ තිබෙනවා.
ඩොලර් නැතිකම හමුවේ පැන නැගුණු ඩීසල් අර්බුදය තවමත් පවතිනවා. ඒ අනුව ඉන්ධනහල් අසල ඩීසල් ලබා ගැනීමට පැමිණි පිරිස පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබෙනවා. ඇතැම් ස්ථානවල ගැටුම්කාරී සිදුවීම්ද වාර්තා වනවා. මෙරටට ඩීසල් රැගෙන නෞකා දෙකකින් ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇති බව අප කළ විමසීමකදී හාබ මාස්ටර් නිර්මාල්ද සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව පිරවුම් හල් වලට අවශ්‍ය ඩීසල් අද දින සිට නිකුත් කිරීමට හැකි බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ලෝක වෙළඳ පොලේ පවතින බ්‍රෙන්ට් බොරතෙල් බැරලියක මිල 2008 වසරින් පසු ඉහළම අගයක් ඊයේ වාර්තා කළා. ඒ බොරතෙල් බැරලයක් අමරිකානු ඩොලර් 130ක් ලෙසයි. ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවට ජනතාව තුළ සැක මතු වී තිබෙනවා. කෙසේ නමුත් අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියෙකු සඳහන් කළේ සිපෙට්කෝ මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතේ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැති බවයි. මේ අතර ඉන්ධන නොමැතිකම නිසා විදුලි අර්බුදයක් පැන නැගුණා. ඒ අනුව අද දිනත් පැය 7 මාරක විදුලි කප්පාදුව ක්‍රියාත්මක බව මහජන උපයෝගිතා කොමිසම අප කළ විමසීමකදී පැවසුවා. විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව පත්වන්නේ දැඩි අපහසුතාවයකටයි. යන්නේ මොකද මුන් යන්නේ අපි දුන්නනේ දීලා කෙලව ගත්තද ඇතිනේ දැන් කය يعني දෙක අමාරක් නැතුව පොඩි කාලයක් අපනවන මේ ඒ කියන්නේ ඒ කාලය ඇතුළත ඒකයි දැන් ගොඩක් අය දැන් රැඩ තමයි ගොඩක් පාසල් ඉතින් දරුවෝ මේ පාඩම් එහෙම කරන්නේ ඉතින් ඒක මගේ නම් මතේ ෆ්‍රිජ් වල ඔක්කොම බඩු අයිස්ක්‍රීම් ඔක්කොම දිය වෙලා ඒ වගේ වෙන්නේ වෙළඳාම් තියෙන වෙලාවට තමයි මේ කරන්ට් එක යන්නේ. Yesterday power cut evening time. Today power cut evening time. If daytime power cut it's okay. Have a sunlight but right now we cannot do anything. මේ අතර අප්‍රේල් මාසයට පෙර ඩොලර් නිකුත් කර ගල් අඟුරු ගෙන ආවේ නැත්නම් ඉදිරියේදී නොරොච්චෝලේ බලාගාරය ඇන හිටීමේ තත්වයක් නිර්මාණය වන බව වෘත්ති සමිති පවසනවා. වාරකන් කාලෙන් ඉස්සෙල්ලා විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරට අවශ්‍ය ගල්ලංගුරු ටික ගේන්න ඕනේ. මොකද ඒටි ගල්ලංගුරු ටික ගේන්න බැරුණොත් එහෙම මේ ඉතාම සීමිත කාලයක් තුන අගෝස්තු මාසේ අගෝස්තු සැප්තැම්බර් වරට මේ ගල්ලංගුරු ටික ලංකාවට ගේන්න ඕනේ. ගේන්න බැරුණොත් එහෙම ඊට පස්සේ ඒ මුහුදේ රළවල වෙන වෙනස් වීමත් එක්ක අපිට නැව් මේ නොරොච්චෝලට ගේන්න බැරි වෙනවා. ඒ හින්දා දැන් මේ වෙනකොට අපි සතුව තියෙන අගෝස්තු මාසයට අවශ්‍ය මේ ගල්ලංගුරු සංචිත පමණයි. එහෙනම් ආණ්ඩුවට ඉතාමත් බරපතල වක්කීමක් තියෙනවා. අපෝ මේ ඩොලර් පැත්තට මේකත් යන්නේ කෙසේ හෝ ඩොලර් ඉක්මනට මුදා හැරලා රටට අවශ්‍ය ඉදිරි මාස කියන්නේ අගෝස්තු වලින් පස්සේ අවශ්‍ය ගල්ලංගුරු ටික ගෙනීමේ වක්කීම තියෙනවා. මේ අතර අද කැබිනට්ටුවේදීද විදුලි සහ තෙල් අර්බුදය පිළිබඳව අදහස් පළ වුණා. අපිට මාසෙකට ඩොලර් මිලියන 400ක් පමණ අවශ්‍ය වෙන ඉන්ධන වලට විතරක්. ඒක ඩීසල්, පෙට්‍රල්, දැවි තෙල්, නැප්ත වැනි දේවල් වෙන්න පුළුවන් ඩොලර් මිලියන 400ක්. එතකොට මාසෙකට ඩොලර් මිලියන 400ක් අවශ්‍ය වන්නේ නම් දිනකට ඩොලර් මිලියන 13ක් පමණ අවශ්‍ය වෙන ඉන්ධන වෙනුවෙන් විතරක්. ඇඹිලි පිටිය, මාතර, සබුගස් කන්ද බලාගාර වලට අවශ්‍ය දැවි තෙල් වලින් ක්‍රියාත්මක වෙන බලාගාර වලට අවශ්‍ය ඉන්ධන කඩෙනමින් ලබා දෙන්නට තීන්දුවක් ගනු ලැබුවා. සහතික වුණා ඛනිජ තෙල් විශේෂ භාර ඇමතුමා ලොකුගේ ඇමතුමා ලබන බ්‍රහස්පතින්දායි පසුව ඛනිජ තෙල් පිළිබඳව තියෙන අර්බුදය නිමා කරන්නට කටයුතු කරනවායි කියලා වුණා. ඒ වගේම පවිත්‍රාවන් ආචාර්ය එතුමිය සැලැස්මක් ඉදිරිපත් කරා විදුලි කප්පාදුව කොහොමද අපිට අඩු කරගෙන ක්‍රමයෙන් අඩු කරගෙන වැසි කාලය දක්වා ගෙනියන්න පුළුවන් ආකාරය කියලා කියන මහමුහුදේ නැංගුනම් ලා ඇති ගෑස් නැව් තුනෙන් එකකට මුදල් ගෙවීමට පියවරගෙන ඇති බව වාර්තා වනවා. වෙළඳ පොලේ පවතින ගෑස් හිඟය නිසා ආපන ශාලා සහ හෝටල් බොහෝමයක් මේ වන විට වසා දමා තිබෙනවා. පිටරට සිට ගෙන් වූ ගෑස් නැව් තුනක් තවමත් මෙරට මුහුදේ නැංගුනම් ලා තිබෙනවා. එම නැව් වත්තල උස්වැටිකේ යව සහ තල්දේවත්ත ගෑස් බෝයාවට නුදුරින් නැංගුනම් ලා තිබුණේ එම නැව්කා සඳහා ගෙවීම් කටයුතු අවසන් නොවීම හේතුවෙන්. ඒ අනුව ගෑස් තොග රැගෙන දිවයිනට ළඟා වූ නෞකා තුනෙන් එක් නෞකාවක් සඳහා ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රතිපාදන ලබා දීමට මුදල් අමාත්‍යාංශයේ කටයුතු කර ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මුදල් නිකුත් කිරීමක් පිළිබඳ ලාෆ් ගෑස් සමාගම දැනුවත් කර නැති බවයි එම සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. වෙළඳපළ පවතින ගෑස් හිඟය නිසා බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. ගෑස් නැති නිසා බොහෝ ආපන ශාලා හෝටල් මෙවන විට වසා දමා තිබෙනවා. ගෑස්
කාබනික පොහොර භාවිතය නිසා සිදු වූ වගාහානි වලට වන්දි ලබා දීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ගායන්ත කරුණාතිලක මහතා ප්‍රශ්න කර සිටියා. පසුගිය දිනවල විපක්ෂයට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත් කෙටුම් පතට අදාළ නඩු තීන්දුවද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වුණා. එෙහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහා ආසන පැනවීමේදී යම් වෙනසක් සිදු කර තිබුණා. අමාත්‍ය ධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ පසුබෙල අසුන් පනවා තිබූ අතර කර්මාන්ත අමාත්‍ය SB දිසානායක මහතාට ආණ්ඩු පක්ෂයේ දෙවන අසුන පනවා තිබුණා. එම අසුනේ සිටි අමාත්‍ය GL පීරිස් මහතාට ආණ්ඩු පක්ෂයේ දසවන අසුන වෙන් කර තිබුණා. ප්‍රවහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පිළිවෙලින් 30 සහ 36 යන අසුන් වෙන් කර තිබුණා. මේ අතර කථානායකවරයාගේ නිවේදන යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත් කෙටුම් පතට අදාළ නඩු තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. They have received the determination of the Supreme Court in respect of the bill entitled Prevention of Terrorism Temporary Provisions Amendment which was challenged in Supreme Court in terms of Article 121(1) of the Constitution. මෙම පනත් කෙටුම් පතේ තෙවන වගන්තිය 3/2 බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දී තිබූ අතර ඊට අදාළව ඉදිරිපත් කළ ඇති සංශෝධන සිදු කරන්නේ නම් 3/2 බහුතරයක් අවශ්‍ය නොවන බවටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබෙනවා. එක අක්කර භාගය සහ අක්කර භාගයට අඩු වගා සඳහා අක්කරයක භාගයක් සලකා බැලීමේදී දිරිදි මනාව කිලෝ එකට 50ක් අක්කර 1 සහ අක්කරයට අඩු එකට දිරිදි මනාව කිලෝ එකට රුපියල් 50ක් එවැගේම අක්කර 1ට සහ 2හමාරට වැඩි නම් 37.50යි අක්කර 2යි 2හමාරයි නම් රුපියල් 25යි මේ පෝර ප්‍රශ්නේ නිසා ගෙවන වන්දිය අපි අහන ඇමතිතුමාගෙන් ඇයි මේ වී වගාවට විතරක් කියලා වී වගාව ඉලක්ක කරගෙන මේ වැඩසටහන කරපු නිසා තමයි අපි වී ගොවීන්ට පමණක් අපි මේ වන්දිය දෙන්න තීන්දුව කරේ ගොවීන්ගේ අස්වැන්න අඩු වීම නිසා වෙළඳපොළ එන කුෂි නිෂ්පාදන ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. හාල් එළවලු ඇතුළු අසීමිතව වැඩි වුණා. මේ සියල්ලම දරා ගන්න වුණා සමස්ත පාරිභෝගික ජනතාවට. ඒ සම්බන්ධයෙන් කිසියම් සාධාරණයක් පාරිභෝගිකයින් වෙනුවෙන් ඔබතුමාලා කල්පනා කරලා තියෙනවද? ඔබතුමාලා තමයි පාරට බැස්සේ මේ රටේ ආහාරයෙන් ගයක් කෙනවා මිනිස්සුන්ට කන්න නැහැ කියලා. තමුනාන්සලා පොඩි චූන් එකක් ගත්තා එහෙම රටේ කියලා. යා මිස්ටර් කබීර් රසින් what is your problem? ඔව් ගත්තේ නැද්ද එහෙම චූන් එකක්? ඔයා ඉඳ ගන්නකෝ. ඔයා මොලේ තලා ගන්න දුන් ඉඳ ගන්නකෝ. ඒ කාලේ සත පහකට ගණන් ගත්තේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ කාලේ කැබිනට් පේපර් එක දන්නේ නැහැ. හැමති දන්නේ නැහැ. මගලකට ඇඬුවා. මගලකට අවිල ඇඬුවා. මෙයා තමයි ෆයිල් එක කෙනෙක් දුන්නේ මට බ්‍රයිබරියන්. මෙතන චණ්ඩියා වෙනවා. ඔබතුමාලා ආහාර හිඟයක් එනවයි කියලා රටේ මතයක් සමාජගත කරා. ඔබතුමා මේ එක එක චූන් එකක් ගැන කතා කරා. දැන් ඔබතුමා කිව්වා එළවලු ගොවීන්ට, බඩිනිකු ගොවීන්ට, තේ ගොවීන්ට ඔක්කොටම දැන් බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා. අපි ආරාධනා කරනවා සමස්ත ගොවි ජනතාවට 15 වෙනිදාට දැවැන්ත විරෝධය සඳහා එක් වෙන්න කියලා කොළඹ ඔබතුමාලා පොළොන්නරුවේ කියලා විරෝධයක් කරානේ පුටු දාලා කීයක් හිටියද පොළොන්නරුවේ කරානේ ජාතික කළා කිව්වනේ තමුනාසෙලාගේ නායකතුමා කියලා කිව්වා අපි රසායනික බෝර දෙනවයි කිව්වා අපි රසායනික බෝර දෙනවයි කිව්වනේ පරාක්‍රම සමුද්‍රයේ ඉස්සරහා කීයක් ආවද දැන් මේ ඊයේ පෙරේද ඉඳලා දැන් ගයද්ද ජාතික නායකයෙක් ඉන්න හදනවා දැන් කී දෙනෙක් ඉන්නවද 1 2 3 4 5 ඔබතුමා අනවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න යන්නේ නැතුව මම කියනවා සමන් කියනවා මම කියනවා උත්තර දෙන්න මෙතුමා කියනවා මේ ජාතික නායකයෝ ගැන අපේ සමස්ත මේ ඉන්න මන්ත්‍රීවරු ඔක්කොම ජාතික නායකයෝ තමයි හරි බොහොම ස්තුතියි හරි විපක්ෂ නායකතුමා ඈ ගහලා දුකයි අපි පිළිගන්නවා රසායනික පොහොර වලින් ඉවත් වෙලා මේ අනේක අභියෝගයක් මේක අමාරුයි හැබැයි වස විසෙන් තොර ආහාර මොකද බෑ ඔයාට රනිල් වික්‍රමසිංහ මහත්තයා හා කිව්වොත් දෙනව අවසර දැන් එයා තමයි අපේ ලොක්කා හරි හරි එළවලු ගොවින්ගේ නිෂ්පාදනයේ අඩුවක් වුණා මම පිළිගන්නවා හැබැයි උන්ට හොඳ මිලක් ආවා ඔබ බලන්න නුවරලේ දිස්ත්‍රික්කයේ පිටිපස්සේ ඉන්න ලොකුම අලමුදලාලි අහන්න මේ පාර ආදායම කීයද කියලා සති කීපයකට කලින් ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට ප්‍රහාර එල්ල වෙනවා හිරුණකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ගිහිල්ලා කාන්තාවොත් එක්ක තමුන්ගේ තියෙන ජීවන වියදම් ප්‍රශ්න සහ විදුලි කපාදු ඇතුළු බොහෝ දේවල් කිව්වම පෙරලා ඇයගේ නිවස ඉදිරිපිට ඇවිල්ලා උද්ඝෝෂණ කළේ ඒක තර්ජනයක් කරනවා ඊයේ සමුග ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඉදිරියට ඇවිල්ලා බිත්තර ප්‍රහාර කෙල්ල කරලා තර්ජනාත්මකව කටයුතු කරනවා මොකද සමුග ජන බලවේග කාර්යාලය කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය නෙවෙයි මේ හැමතැනකදීම පොලිසිය ඉන්නවා පොලිසිය මැදිහත් වෙන්නේ නැහැ පොලිසිය මෙහෙම නිහඬව ඉන්නේ ඔබතුමාලගේ උපදෙස් මතද නැත්නම් පොලිසියට මේ ආණ්ඩුව මැදිහත් වෙන කාරණාවල්දී මැදිහත් වෙන්න එපා කියනද පොලිසිය කිසිම දේශපාලන බලපෑමකට යටත් වෙන්නේ නැහැ ඔවුන්ගේ රාජකාරිය කරන්නේ අර උද්ඝෝෂණ වලදී බොහෝ වෙලාවට උසාවියෙන් ගන්නවා නියෝගයක් ඒ උසාවියේ නියෝගය අනුව තමයි කටයුතු කරන්නේ උසාවියෙන් සමහර වෙලාවට කියනවා පොලිසිය
නීතිය ක්‍රියාත්මක කරන්න කියලා එහෙම නැත්නම් අත්අඩංගුවට ගන්න කියලා එහෙම නැත්නම් විසිරවන්න කියලා මොකද ඒ වුණාට අද වෙනකන් ජනාධිපතිතුමා පත්විච්ච තාක්කල් ඉඳන් අද වෙනකන් කවදාකවත් අපි කඳුළු ගෑස් බැටන් ප්‍රහාරසා වතුර ප්‍රහාර ජල ප්‍රහාර එල්ල කරලා යහපාල රජයේ කාලයේ වගේ උද්ඝෝෂකයන්ට හඩත් තෙට්ටම් කළේ නැහැ හිදහැර කළේ නැහැ පොලිසිය රාජකාරීම් කරන එකට කිසිම දේශපාලන බලපෑමක් නැහැ මුතුමා කිව්වා මේ සිවිලුම සිද්ධීන් සම්බන්ධයෙන් ඒ විමර්ශන අවශ්‍ය නම් අපිට ලිඛිතව ලබා දෙන්න පුළුවන් අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. බොහෝ විට තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඇත්තටම අද ජාත්‍යන්තර කාන්තා දිනය අප සමරන්නේ අර්ථවත් ලෙසද. ජාත්‍යන්තර කාන්තා දින දවසට කාන්තාවන් වෙනුවෙන් කරන්නේ නැති දෙයක් නැහැ. කාන්තාවන් නගා සිටුවීමේ වැඩපිළිවෙළවල් කාන්තාවන් සවිබල ගැන්වීම ආදී එකී නොකී විවිධ දෑ අද දවස තුල අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම අපේ රටේ ක්‍රියාත්මක බොහෝ කාන්තා ව්‍යාපෘතිවල ඇත්තේ දේශපාලනික අරමුණු පමණයි. ඒ නිසා ඉතිහාසයේ පුරාම අපේ රටේ කාන්තා දිනයටත් ළමා දිනයටත් ආදී විවිධ දිනවල කොළපාට රතුපාට නිල්පාට ගාලා විවිධ උත්සව තියෙනවා. ආධාර බෙදනවා. නමුත් ඇත්තටම මේ කාන්තා දිනයේදී අප මතක් කරන්නේ අපේ රටේ කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න හඳුනා ගන්නා ලෙසයි. ඒ සඳහා විද්වත් සහාය ලබා ගන්නා ලෙසයි. හුදෙක්ම මහනමැෂිමක් හිරමණයක් ආදී ඉතා ප්‍රාථමික දේ බෙදා දීමෙන් මේ රටේ විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන්ගේ දැවෙන ප්‍රශ්නවලට තිරසාර විසඳුමක් ලැබෙන්නේ නැති බව අද මතක් කළ යුතුයි. ගෙදර බුදුන් අම්මා කියලා කියන හුදු වාක්‍යයෙන් එහාට ගිහිල්ලා අද දවසේ ඒ අදිෂ්ඨානයක් ඇතිකර ගමු ප්‍රායෝගිකව අපි කාන්තාව අපේ සමාජයේ කිසිදු ආකාරයක දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියක් නොවන බව අපි හා සමාන සියලු අයිතිවාසිකම් සහිත අපේ ආර්ථිකයට අපට විශාලම ශක්තිය දෙන කණ්ඩායම් බව තේරුම් අරගෙන අපි මේ සැමරුම අද දවසේ කරන්නටයි කියලා මම ඉතාම ගෞරවයෙන් යෝජනා කරන්නට කැමතියි. ඊයේ දිනේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පිරිසක් සමගි ජනබලයේ ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා පහර දුන්නා. නිලලෙන්සට ගිහිල්ලා හිරුණකා මන්ත්‍රීතුමිය කරපු උද්ඝෝෂණයක් කරන්න තියෙන අයිතිය කෙසේ වෙතත් යම් විදිහකින් ගෝත්‍රික මට්ටමකට ගිහිල්ලා එවැනි ආකාරයේ පහර දීමක් සිද්ධ වුණා නම් කිසි ලෙසක ශිෂ්ට සම්පන්න සමාජයක අනුමත කරන්නේ නැහැ. එහෙම පහර දීමක් කිරිහැරවීමක් විතර ප්‍රහාරයක් සිද්ධ වුණා නම් මම පුද්ගලිකවත් ප්‍රසිද්ධියේ ඒ පිළිබඳව සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කනගාටුව ප්‍රකාශ කරනවා. පුවත් නිමයි සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.